යාලුවනේ ඔන්න තියෙනවා ලස්සනට රවලා තනකොළ ඉබේ වැවිලා කාට හරි ඕනනම් කියලා කන්න දෙන්න ලස්සන වැත්තකම ඇති එනානේ ඈ ඇයි මොකද මුවෙක් මැරිලා අඩෝ මොකෙක්ද වංගේ ඈ වෙඩි තිබ්බේද මුහකොඩ දාලා අපි පිටින් යයි දන්නේ නැව ඒ දැන් ගෙනල්ලා දාමු ගෙරු උඩට යනවා තාම කොහොම නෑ වීඩියෝ එක ලැග්ගම ඌ එතනට ගිහිල්ලා අඩෝ මම වීඩියෝ ක්ලිප් එකක් දාන ගම් හිටියා ගේම් කට් කරහකෝ බාණ්ඩ යාළු අර අරහි ඉඳන් උඩහා ඉඳන් ඇවිල්ලා දින් පල්ලෙහාට මේ මිනිස්සු මාර විදියට සත්තු මරනවා වෙඩි දීලා මරනවා ওই විදියටම අලිත් මරනවා අලි අලින්ටත් වෙඩි දීලා මරනවා පව් ඉදින් මොනා කරන්නද මේවට කතා කරන්න කවුරුකුත් නැහැ කතා කරන්නෙත් නැහැ කතා කරනකොට හොඳයි ඒක හම්බු හරි සිද්ධියක් වෙලා මේක කතා කරන්න ලැබිච්ච එක ගැන හිතන්නකෝ අලියෙක් කොහොම මැරලා හිටියාන මැරලා ඉන්න අපි අනන්තවත් දැකලා තියෙනවා අලි මැරලා ඉන්න එහෙම දැන් මේ මුෙක් මුෙක් කියන කොච්චර ලස්සන සතේ දහින්සක සතේද තනකොළ කාලා ජීවත් වෙන සතේ උදි නිකන් නිස්කාරණේ මැරෙනවා ලස්සනයි අපි ගමේ ඉන්න මෝ රැල් ඕන තරම් ඉතින් මැරෙනවා මරනවා මැරෙනවා නෙමෙයි මරනවා මදු ගහලා මරනවා වෙඩි තියලා මරනවා අලිත් ඔය වගේමයි ඉතින් මේකට කතා කරන්න අනේ මන්දා මට හිතා ගන්න බෑ අලි හිතන්නකෝ අලි පැටියෙක් මැරනවා කියන්නේ අලිය ලොකු අලිය මැරනවා කියන්නේ කොච්චර පාඩුවද ලංකාවට ඉන්නේ අලි 6000 ගණක් ලු එතකොට එක අලි පැටියෙක් මාස 20ක් හරි 21ක් හරි බඩේ ඉන්නවා එතකොට අවුරුද්දක් හරි එකමාරක් හරි කිරි දෙනවලු එක අලි පැටියෙක්ට සතෙක් එතකොට අවුරුදු 3කට සැරයක් විතර තමයි බලපහම පැටියෙක් ගහන්නේ එක සතෙක් එතකොට අලි කී දිනෙන් නම් මැරනවද වෙඩි කාලා කඳන්පත් වෙලා ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ බා ඇත්ත කතාව කිව්වොත් මේ අපේ ගම්වල මාර විදියට දඩමස් තියෙනවා මාරම විදියට කොච්චරද කියලා කියන්න බෑ දඩමස්ම තමයි තියෙන්නේ අහිංසක සත්තුන්ගේ මස් තියෙන්නේ ඉතින් ඒවා ගැන එහෙම කවුරුත් දන්නේ නැවෙන අගර මිනිස්සු දන්නේ නැහැ ඇත්ත කතාව ඒකයි මං තියන මම මේ අහඹ සිද්ධියක් දැක්කෙත් මේ බලන්න හොඳාකාරම පේනවනේ මේ ඉන්නේ මෙන්න මේ ඉන්නේ ඔය අහිංසක සතෙක් ඉන්නේ ඌ වෙඩි කාලා වතුර බොන්න බහින බහැලා දිනනවා ඔයට බහැලා තියෙන්නේ වෙඩි කාලා වතුර බොන්න බැස්සට පස්සේ ඉතින් හිමම වැටලා මැරිලා ඔක කිඹුලෙක් දැක්කේ නැහැ තාම කිඹුල දැක්කම ගහනවකට ඉතින් කිඹුල්ලුත් කනවනේ බා හොඳම වැඩි කියන්නේ කිඹුලුත් කනවා බල්ලෝ කිඹුලා මරන්නේ බල්ලෝ ගහලා දන්නවද මේ මේ සමාජෙ මොන තරම් ක්‍රූරයිද කියලා කියන්නේ ඒතුව අනේ මන් දවන් ඒක කියන්නේ තේරෙන්නේ නැහැ පණ පිටින් බල්ලා ගහලා තියලා තමයි කිඹුලා අල්ලන්නේ ඉතින් එහෙම දූෂිත සමාජයක් තියෙන්නේ හරියට කලකිරුණ මේ සතාව දැකලා පව් අහිංසක සතේ ගිල්ලෙන්නම් ඔයාට කතා කරහල්ලා මේවා වීඩියෝ ක්ලිප් එක දකින ඔය කවුරු හරි ලොකු ලොක්කෙක් දකිනවා නම් කතා කරහල්ලා ඒවට අහිංසක සත්තු මැරෙනවා අපරාධි පව් උන්ටත් අපි වගේම ජීවත් වෙන්න ඕනේ මේ පරිසරේ ගිල්ලෙන්නම්